ජයගමු ශ්‍රී ලංකා ජුනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. මෙහෙමයි IMF එක අපි මුලින් දම්ම කිව්ව තමයි IMF වගේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඒගොල්ලෝ අපේ රට 17 පාරක් මේ IMF එකට ගිහිලා තියෙනවා. මේ අලුත් දෙයක් නෙමෙයි. මේකට ගියාම අනිවාර්යයෙන්ම උදව් ලැබෙනවා, උපකාර ලැබෙනවා. ඒක ඉතිහාසය පුරාම අපිට ඔප්පු කරලා තිබෙනවා. නමුත් තිබිච්ච දේ තමයි ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂලා ඒකට යන්න ලෑස්ති වෙලා හිටියේ නැති එක. ඒක තුල තමයි මේ කඩාවැටීම ඇති වුනේ. දැන් තියෙන ගැටලුව අපි දැක්කා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ඊයේ කතාවක මම දැක්කා නැවත වතාවක් ඔහුපත් උන්නේ නැත්තම් මේවා කඩාවැටෙනවා කියලා. බෝලිම් යුගවල ඇති වෙනවා කියලා කියනවා. ඔහු කියලා ඔහු ජනතාවට යම්කිසි ආකාරයේ ජනතාවගේ හිතවලට බියක් ඇති කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ජනතාවට ඔහු අනියම් ආකාරයේ තර්ජනයක් කරනවා. මට ඡන්දෙ දෙන්න නැත්තම් ඉවරයි කියලා කියන්නේ ඔය කියන්නේ. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ආණ්ඩුව IMF එකත් එක්ක යන ගනුදෙනු වලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන හැම දෙයක්ම මේගොල්ලෝ පිළිගත්තා. කිසිදු ආකාරයේ ඔවුන් එක්ක සංවාද කරලා ඔවුන් ඉදිරිපත් කරන සමහර දේවල් අපේ ජාතික ආර්ථිකයට, අපේ රටේ ජනතාවට යම් බලපෑමක් ඇති වෙනවයි කියන ඒ හැඟීම, ඒ අදහස උන් IMF සාකච්ඡා තුළ ඉදිරිපත් නැති කරලා තියෙනවයි කියලා එහෙම පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැත්තේ මොකවත් නෙමෙයි. අද ඒගොල්ලොම ඇවිල්ලා කියනවා අපි IMF එක කියන හැමදේම කරනවා. නමුත් අනිත් පැත්තෙන් IMF එක රාජ්‍යකරණය හා වංචා දූෂණය අවම කරගන්න වෙනුවෙන් කරපු කියපු දේවල් ඒවා කරලා නැහැ. තාම හොරකම වෙනවනේ. තාම වංචාව වෙනවා. අපිට වෙන VSF එක ගනුදෙනුව තමයි මෑතකදී හොඳම ගනුදෙනුව. ඩොලර් එකට කරන්න පුළුවන් කියලා ලංකා මොබිටෙල් ආයතනය යෝජනා ලබා දී තිබිද්දී ඩොලර් 25ට කරන්න VSF ආයතනයට ලබා දීම. ඒතොර IMF එක කියන ආර්ථික පැත්තෙන් ආ පෞද්ගලිකරණයේ පැත්තෙන් ඒ කියන හැමදේම පිළිගත්තට රාජ්‍යපාලනයේ සම්බන්ධයෙන් IMF එක කියන දේවල් මේගොල්ලෝ පිළි අරගෙන නැහැ. ඒව ක්‍රියාත්මක කරලා නැහැ. IMF එක කියලා තියෙනවා හැම ගනුදෙනුවකම ටෙන්ඩර් යන්න. විනිවිදභාවය පෙන්වන්න. ටෙන්ඩර් යන්නේ නැහැ. දැන් ටෙන්ඩර් යන්නේ නැතුව තමයි සුලං විදුලි බලාගාරය මන්නාරමේ අදානිට දෙන්නේ. ඒක දෙන්නේ ටෙන්ඩර් යන්නේ නැතුව. කෙලින්ම කැබිනට් අනුමැතියකින් ටෙන්ඩර් දෙනවා අදානිට. වීසා නිකුත් කිරීමේ ඒ ආයතනයේදී ටෙන්ඩර් අනුමැති ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමතිවරයා ගෙනාවාම කෙලින්ම VSF එකට දුන්නා. ඒතොර අපිට පේනවා IMF ආයතනය කියන රාජ්‍ය විනිවිදභාවයකින් පාලනය හා වංචා දූෂණ අවම කරගන්න කියන කොන්දේසිය ගැන ආණ්ඩුව එච්චර උනන්දුවක් නැහැ. අනිත් පැත්තෙන් තමයි අපිට පේන්න තිබෙනවා දැන් මේ ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු ඕනේ නැහැ. මම දැක්කද ඊයේත් එක ආර්ථික උපදේශකෙක් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශකය කියලා පත්වීමක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමාට ආර්ථික උපදේශකය කියලා පත්වීම් රාශියක් ලබා දීලා තියෙන එයාට උපදේශයක් දෙන්න. ඒවට ඔක්කොම පඩි ගෙවන්නේ අපේ ජනතාවගේ මුදල්. මොකද මම ආර්ථික උපදේශකවරු ඕනේ නැහැ කියලා කියන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා තමයි IMF එක. ඊයි මොකටද ආර්ථික උපදේශකවරු? IMF එක කියන හැමදේම කරනවා. IMF එක කියන හැමදේම කරනවා නම් නිකම් මේ ආර්ථික උපදේශකවරු දාගෙන ලක්ෂ ගානක ජනතාවගේ මුදල් ගෙවලා වාහන දීමනා දීලා තෙල් දීමනා දීලා ඔවුන්ව නඩත්තු කරන්නේ මොකටද? වෙනත් අදහස් නැත්නම්. දැන් ඔවුන් ඒගොල්ලෝ ආර්ථික උපදේශකවරු ඇවිල්ලා කියන්නේත් IMF එක කියන හැමදේම කරන්න වෙනවා කියලා. ඉතින් ඒකට උපදේශකවරු ඕනේ නැහනේ. අපරාධනේ අපේ ජනතාවගේ මුදල් ටික ඔවුන්ට මේ පඩිගෙවල අපි මේ නාස්ති කරන්නේ මේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවල. ඒ හින්දා අපිට පේන්න තිබෙනවා ජනාධිපතිතුමා මේ 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 කියන දේවල් මේ ඔහු ප්‍රකාශ කරන දේවල් වලින් අපිට පේනවා ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒ බය වීම ඔවුන් පෙන්නුම් කරනවා ඔවුන් ජනතාවගේ හිත තුළ බය කරන්න නැති කරන්න හදනවා. මොකද ඒගොල්ලෝ ඊළඟ මැතිවරණයේ පරාජය පෙනිපෙනි ඒගොල්ලන්ට පේනවා. මම ඒක තමයි කිව්වේ ඒගොල්ලන්ගේ මූණවල් දැක්කම් පේනවා. ඒගොල්ලන්ගේ ඇඟේ ඉරියව් වලින් පේනවා.
නමුත් ඒ පේන හින්දා ඒගොල්ලෝ ජනතාවගේ හිත්තුලට බය ඇති කරන්න හදනවා. අපිට දුන්නේ නැත්තම් පූලිං එයි, අපිට දුන්නේ නැත්තම් නැවත වතාවක් විදුලිය නැති වෙයි, අපිට දුන්නේ නැත්තම් මේ පොලිමේ ඉන්න වෙයි කියලා අර ජනතාවගේ හිත්තුල බය ඇති කරලා ඡන්දය ලබා ගන්න හදනවා. අපි මේ රටේ ජනතාවට කියනවා මතක තියාගන්න මේ IMF එකත් එක්ක ගනුදෙනු කරන්න සමගි ජන බලවේගයේ හැටියට අපිට හොඳ ආර්ථික කණ්ඩායමක් ඉන්නවා. අපිට ඒ වගේම විකල්ප වැඩසටහන් තියෙනවා. ඒ විඳ කිසි විටකත් මේ දූෂණ වංචාවලින් පිරිච්ච ලෝක ප්‍රජාවගේ විශ්වාසය නැති, ඒ මදිය විතරක් නෙමෙයි රටේ දේශීය ප්‍රජාවගේ විශ්වාසය නැති මේ දූෂිත පාලකයන් පළවා හරින්න නැතුව මේ රට ගොඩ දාන්න බෑ, මේ රට ඉස්සරහට යන්නත් බෑ. IMF එක උපකාර ලැබුණත් මොකද වෙලා තියෙන්නේ? රට එක තැන පල් වෙනවා, ඉස්සරහට යන්නේ නැහැ. කවුරුත් අදානිලා හැරෙන්න වෙන ආයෝජකයෙ එන්නේ නැහැ. අපේ ඉන්න දේශීය කර්මාන්තකරුවෝ ඇගලුම් කර්මාන්තකලෝ විශාල ප්‍රමාණයක් අද වෙනකොට ඉන්දියාව, නේපාලය, වියට්නාමය වගේ රටවල් වලට සංක්‍රමණය වෙලා. ඇයි මේ තිබෙන ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් නැහැ? මොකද ආයෝජකයෝ ආවම ආයෝජකයන්ගේ ආයෝජන වලට ඇමතිවරුන්ගේ ඉන්න ගෝල බාලයන්ට තමයි ඒ කොන්ත්‍රාත්තු දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් ඒවට කඩාපැනලා ආයෝජකයන්ට පහර දෙනවා. අපි දැක්කා ඒ වගේ සිද්ධීන්. ඒ වුණාම ආයෝජකයෝ තමන්ගේ කර්මාන්ත ශාලා වහලා දාලා පිටරටවල් වලට ගියා. ඒ සම්බන්ධව කිසිම නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව. ඉතින් එවැනි තත්ත්වයක් රටේ තියෙනවා. ඒ හින්දා අපි යම් ප්‍රමාණයකට ආර්ථික යම් ප්‍රමාණයකට IMF එක ආධාරයෙන් අපි යම් ස්ථාවරයක් අපි හදාගත්තත් දේශපාලන ස්ථාවරේ නැහැ. දේශපාලන ස්ථාවරය තියෙන්න ඕනේ ආර්ථික ස්ථාවරය හදන්න. ඒ හින්දා මේ රටේ මේ ආණ්ඩුවට ජනතාවගේ ජනමතයක් නැහැ, කැමැත්තක් නැහැ. ඒ ජනතාවගේ කැමැත්ත හා ජනමතේ නැතුව ආර්ථික ස්ථාවරවල් හදන්න බෑ. ඒකයි අපි කිව්වේ ආර්ථික ස්ථාවරය ඇති කරන්න නම් දේශපාලන ස්ථාවරය හදන්න ඕනේ. දේශපාලන ස්ථාවරය හදන්න ඕනේ නම් මැතිවරණයට ගිහිල්ලා ජනතාවගේ මතය විමසීම තුළ තමයි අපිට දේශපාලන ස්ථාවරය හදන්න පුළුවන් වෙන්නේ. ඔව් මං දැක්කා, මං එනකොටත් ඔය 50ක් 60ක් හිටියා. වැඩක් නැහැ ඉතින් ඒගොල්ලෝ ගැන කතා කරලානේ. ඒගොල්ලෝ ඉතින් හැමදාම ඉතින් මේ රට මේ තත්ත්වයට වැටෙන්න ඉතින් බලපාපු උදවියනේ. ඔය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාපු බලවේගනේ ගෙනල්ලා කැඩලා මේ නැවත වතාවක් මේ නන්නත්තාරවල් ඇලලා මේ හිටගෙන මෙතන මේ සද්දයක් දාන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන අදහස්, ඒ කියන දේවල් වළංගුභාවයක් නැහැනේ. මේ සමාජය තුලත් වළංගුත් නැහැ, ඒවා ප්‍රායෝගිකත් නැහැ. ඉතින් ඒවා හැමදාම නැවත නැවත මේ රට අගාධයට ඇදදාන ඒවා තමයි ඉතින් ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ කියන අදහස් ගැන ඒගොල්ලෝ එකතු වෙලානේ ගෝඨාභය ගෙනාවේ. දැන් ගෙනාවේ එහෙමනේ දේශීය ආර්ථිකයක් හදන්න, රට බේරගන්න, ඊළඟට ඉන්න හිටින්න රටක් හදන්න නේද? එහෙමනේ ආවේ ගෝඨාභය. අපි ඔක්කොමලට ඉන්න හිටින්න රටක් හදන්නනේ. දැන් මෙතනට ඇවිල්ලා කෑ ගැපුව අයත් ගෝඨාභයව ගෙනාවේ. දැන් ඉන්න හිටින්න රට හදන්න ආපු මිනිහට අන්තිමට එයාට ඉන්න හිටින්න තැනක් නැතුව එයා ගිහිල්ලා නැවතුනේත් මාලදිවේනේ. ඒකයි ඒගොල්ලෝ ගෙනාපු නායකයාගේ තත්ත්වය. ඉතින් ඒගොල්ලෝ කියන දේවල් වලට උත්තර දීලා වැඩක් නැහැ. මම එක ගැන හරියට දන්නේ නැහැ. හැබැයි මම එකක් දන්නවා, විපක්ෂ නායකවරයා කිව්ව කතාව. අපි 2019 ජනාධිපති මැතිවරණයේදී පැහැදිලිව අපේ මැතිවරණ ප්‍රකාශයේ අපි ඉදිරිපත් කරලා තිබෙනවා අපි 13 වෙනි සංශෝධනය මේ රටේ ජාතික ප්‍රශ්නයකට විසඳුමක් හැටියට අපි ක්‍රියාත්මක කරනවායි කියන එක. එතකොට විපක්ෂ නායකතුමා යාපනයේ සංචාරයේදීත් උතුරේ සංචාරයේදීත් ඒ හම්බෙච්ච ද්‍රවිඩ පක්ෂවල නායකයන්ටත් ප්‍රකාශ කළා 13 වෙනි සංශෝධනය අපි පිළිගන්නවා, අපි ක්‍රියාත්මක කරනවා. අනිකුත් වැදගත් දේ තමයි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් තමයි 13 වෙනි සංශෝධනය කියලා කියන්නේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි දියුරුම් දෙනකොට අපි 13 වෙනි සංශෝධනය අපි පිළිගන්නවා. ඒ කියන්නේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නවයි කියලානේ අපි දියුරුම් දෙන්නේ. ඒ පිළිගැනීම තුළ අපි 13 වෙනි සංශෝධනයත් අපි පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක අලුත් දෙයක්ුත් නෙමෙයි. ඒක අලුතෙන් කතා කරන්න දෙයක්ුත් නෙමෙයි. මොකද 13 වෙනි සංශෝධනය අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්.
ඉතින් අපි දිවුරුන් දෙනකොට අපි ඔක්කොමලා අත උස්සලා අපි පිළිගන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක තුල 13 වෙනි සංශෝධනය තියෙනවා. ඉතින් වෙලා තියෙන එක එක කාලවලදී මේ 13 වෙනි සංශෝධනය හරියාකාරව මේ උතුරු නැගෙනහිර මේ තිබෙන රටේ ජාතික අර්බුදයට විසඳුමක් හැටියට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපේ නායකතුමා හා සමග ජන බලවේගය පෞගේ ජනාධිපති මැතිවරණයේදීත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි ඉදිරිපත් කළා. අපි 13 වෙනි සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම එතුමා ගිහිලා උතුරේ ඉන්න ඒ නායකයන්ටත් අපි පැහැදිලිව කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවායි කියලා. මම දැක්ක අනුර කුමාර දිසානායක මැතිතුමාත් උතුරට ගිහිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා එතුමන්ලත් 13 වෙනි සංශෝධනය පිළිගන්නවා ක්‍රියාත්මක කරනවා කියන එක. හරි නේද? එහෙමනේ එතුමා කියලා තිබුණේ. නේ? ඒක හරි. එහෙම කියලා තිබුණා. මම සතුටු වෙනවා. ඒගොල්ලෝ ඒක පිළිගැනීම තුල. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ දේශපාලනික පරිණතභාවය හා ඒගොල්ලෝ දේශපාලන තීන්දුව తీරන ගත්තේවා කොයිතරම් මේ රටට හානිදායක වුණාද කියලා අපිට දැන් තේරෙනවා. ඒගොල්ලෝ 1987-88 පළාත් සභාව මේ රටට හඳුන්වා දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විශාල අරගලයක් කරා මේ පළාත් සභාව ක්‍රමය තුළ මේ රට බෙදනවායි කියලා. මේ බෙදීමට විශාල ඒගොල්ලෝ මේ රටේ තිබුණ මහජන දේපොළ ජීවිත විශාල ප්‍රමාණයක් මේ පළාත් සභාව වලට තරඟ කරපු අය මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂකයන්ගේ ඒකට සහයෝගය දුන්නු විජේ කුමාරතුංග වගේ අය සියලු දෙනාම මේ ඒ එදා තිබුණ ඒ කැරැල්ල තුල ඝාතනයට ලක් වුණා. ඒක සම්පූර්ණයෙන් මේ කැරැල්ල ආවේ පළාත් සභාව එපා කියලා. 13 වෙනි සංශෝධන එපා කියලා. ඊට අවුරුදු 37කින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අද ඒක පිළිගන්නවා. ඒක හොඳයි. නමුත් ඒකෙන් ජනතාවට ඒගොල්ලෝ එකක් පෙන්නනවා. ඒගොල්ලෝ හැමදාම ගන්න දේශපාලන තීන්දුව පෞගේ කාලේ පුරාම ඒ අරන් තියෙන තීන්දුව වැරදි තීන්දුව. ඒ වැරදි තීන්දුවට අපේ රටේ ජනතාවගේ ජීවිත ඊළඟට මේ කෝටි ගණන් මුදල් ඒ සියලු දේවල් නාස්ති වෙලා තිබෙනවා. ඒ ඒ ඒ ගෙවපු වන්දිය නැවත කොහොමද අපි රිකවර් කරගන්නේ? ඒකයි ප්‍රශ්නේ. දේශපාලන තීන්දු ගන්න අපිට ලේසි. දැන් හොඳම උදාහරණය තමයි 1948 අපිට නිදහස ලැබනකොට ඉන්දියාව වගේ 47 නිදහස ලැබනකොට ඒගොල්ලන්ගේ ජාතික ප්‍රශ්න ඒගොල්ලන්ට විසඳ ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අපේ වගේ රටවල් එදා ඒවා අපේ රට එදා ඒක කරගන්න අසමත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට අපි අවුරුදු 35ක යුද්ධයක් කළා. ඒ යුද්ධයේ උතුරේ දරුවෝ දකුණේ දරුවෝ අපි සියලු දෙනාට මේ යුද්ධය බලපෑවා. අපි කෝටි ගාණක් මුදල් ඒ යුද්ධය වෙනුවෙන් අපි වැය කරා. හරි. නමුත් අපිට එදා අපි අවුරුදු 76න් නිදහස ලැබලා 35ක් අපි යුද්ධ කරපු රටක්. යුද්ධ කරපු රටක් අවුරුදු 76න් 35ක්. ඒර අපි එදා 48 7 8 අපි නිදාස ලැබනකොට අපිට පුළුවන්කම ලැබුණා නම් එදා මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි අවුරුදු 35ක යුද්ධයක් කරන්න ඕනේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ එදා 88 දී මේ පළාත් සභාවලට විරුද්ධයි පළාත් සභාව තුලින් රට බෙදනවයි කියලා අර බොරු මතයක් රට තුල හැදීම තුල ඒ හරහා විශාල කැරලිකාරී තත්ත්වයක් රටේ ඇති කිරීම තුල ඇති කරගත්ත විනාශය එදා ජනතා විමුක්ති පෙර ඕක නොකර හිටියානම් අද අපි ඉන්නේ තව වෙන තැනක. මොකද අපි දැක්ක මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ එදා ස්ථාවරයේ හිටියේ ඒක විසඳනවාට විරුද්ධව හිටපු ස්ථාවරයේ තමයි හිටියේ. හැමදාම මේගොල්ලෝ හිටියේ ඒ දේශපාලන තීන්දුව. අද මේගොල්ලෝ කියනවා නම් මේගොල්ලෝ 13 පිළිගන්නවයි කියලා ඒක හොඳ කතාවක්. නමුත් තියෙන දේ තමයි මේගොල්ලෝ අතීතයේදී කරපු වැරදි දේශපාලන තීන්දුව නිසා අපේ රටේ ඉන්න ජනතාවට ඒවට වන්දි ගවන්න සිද්ධ වුණා. ඒකයි මම කියන්නේ. ඒගොල්ලෝන්ගේ හැම දේශපාලන තීන්දුවක්ම ඒගොල්ලෝ අරගෙන ඒක වැරදිලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ නිවැරදි කරන්නේ. නමුත් අපි අපේ දේශපාලන ගමන තුළ අපි හැමදාම නිවැරදි ස්ථාවරවල අපි ඉඳලා තියෙනවා. අපි මේ ජාතික ප්‍රශ්නය විසඳන්න ඕනේ කියන ස්ථාවරය අපි එදා හිටියම හිටියා පළාත් සභාව හා 13 වෙනි සංශෝධනය ඒක අවම විසඳුමක් නම් එතන ඉඳන් අපි මේක ඉස්සරහට ගෙනියමු කියලා හිටියා. දැන් 13 වෙනි සංශෝධනය පිළිගන්නේ නැති පක්ෂ දෙමළ පක්ෂේ ඉන්නවා උතුරෙත් ඉන්නවා. ඒත් ඉන්නවා කණ්ඩායම් මේක වැඩක් නැහැ කියන කණ්ඩායම්. නමුත් බහුතරයක් පක්ෂ මේක පිළිගන්නවා. ඒතොර අපි මේ බහුතරයේ අදහස උඩ ඉඳන් මේ රටේ ඉන්න සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න තිබෙන මේ උත්සාහය
එරෙහිව කවුරු හරි යනවනම් මම හිතනවා ඒක තමයි දේශද්‍රෝහි ක්‍රියාව. ඊට එහා දේශද්‍රෝහි ක්‍රියාවක් නැහැ. මොකද මේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට ඒ අනන්‍යතාවයේ ගුණනගාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක අපි තවම සාකච්ඡා කරනවා. අපි අවුරුදු 76ක් නිදහස ලබාගෙනත් තවම අපි ඉන්නේ ප්‍රාථමික අවදී මතක තියාගන්න. අද හොඟක් රටවල් ඉස්සරහට ගිහිලා තිනා මේ ප්‍රශ්නේ විසඳගෙන. නමුත් අපි තවම කල්පනා කරනවා පළාත් සභා දුන්නොත් රට කැඩෙනවද, ධාතු වෙනින සංශෝධනය ක්‍රියාත්මක කළොත් රට කැඩෙනවද කියන අපි මේ තවම ප්‍රාථමික අවදියේ ප්‍රාථමික දේවල් අපි කතා කර කර ඉන්නවා. අපිට පස්සේ නිදහස ලබාපු රටවල් මේ ජාතික ප්‍රශ්නේ විසඳගෙන ඔවුන් අද ජාතියක් ඇටියට අනන්‍යතාවයල් හදාගෙන ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. අපි කාලෙන් කාලෙට එක එක දේශපාලන නායකයන්ට මේ ප්‍රශ්නේ දඩමීමා කරගෙන බලයට එන්න ඔවුන් උදව් කරගෙන තිබෙනවා. ඔවුන් පාර කපාගෙන තිබෙනවා මේ ජාතික ප්‍රශ්නේ ඉස්සරහට දාගෙන බලය ගන්න. ඒ හින්දා තවදුරටත් මේ රටට මෙහෙම ඉස්සරහට යන්න බෑ. අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රශ්නය විසඳගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා ධාතු වෙනින සංශෝධනය කියලා කියන්නේ දෙමළ පක්ෂ උතුරේ ඉන්න බහුතරයක් මේක පිළිගන්නවා. දකුණේ ඉන්න 90%ක් 99%ක් දැන් ජනතා විමුක්ති පෙරමුණත් පිළිගන්නවා නම් 99%ක් අද වෙනකොට එනම් මේක පිළි අරගෙන තිබෙනවා. ඉතින් මේක තුල මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක්ට මේක පිටුපාන්න දෙයක් නැහැ. නමුත් මේ හැමතිස්සෙම ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් වලින් වැඩ කරන උදවිය හැමතිස්සෙම බලන්නේ මේ රටේ ජාතීන් අතර ගැටුම් හා සැකය හා වෛරය නිර්මාණය කරන්න. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරන්න බලනවා මේක නැවත වතාවක් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඔවුන් බලනවා. ඒක තුළ මම හිතන්නේ නැහැ අද රටේ තිබෙන තත්ත්වයන් උඩ මේ රටේ ජනතාව තුළ නැවත ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී හැඟීම් අවුස්සන්න පුළුවන් තත්ත්වයක් මේ රට තුළ තියෙනවායි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.